අබලම කියන්නේ කවුරුවත් හදපු එකක් නෙමේ අම්බලම කියල කියන්න කියන්නේ සංකල්පයක් ඇත්තටම මහෙස් මහත්තයා ලෝක ඉතිහාසේ අමුත්තු නිර්මාණ දෙකක් තුනක් තියෙනවා අම්බලම එක්ක එකක්න පින්තාලිය පින්තාලිය තියන්නේ පැ එතකට එක පැතාලිය පිනට දින හිද පින්තාලිය පින්තාලියයි පැන්තාලියයි දෙ එකක් විච්චාම අහමුතු සංස්කෘතියක් යි දන්නවද මේ පින්තාලිය තරන්සාංගීක සංකල්පේට අපි තවත් තේරණ වාසාාවෙන්කිීව ත් සංගීක කන්සෙප්ට සංගීක සංකල්පේට නිදර්සනයක්නෑ ඇයි පැන්තාාලියට පැන්දාපුහාම බීපුකිසි කෙනෙක් තැන්ක කියන්නේ ඒවි තරක්නෙම න්තාලියට පැන්දප කිසි කෙනෙක් බිව්ව කවුද කියලා හොය න්නේ න. දෙන්නා වූ තැනැත්තා සහ ගන්න වූ තැනත්තා අතර සම්බන්දධයක් මේ. ඒකට තමයි සංගීක ක්‍රමේ ගන්නේ දේපල පිළිබඳ නියමයක් තියෙනවා මහපොලොව දේපල මිනිස්සුන්ට අයිති නෑ අපිට ලියක් අයිති වඩ පුළුව ගහක් අයිති වඩ විදියක් මේ. විීදර අයිති වඩ පුළුවන් වැලිිය අයිති වඩ විදියක් මේ එ් එකයිති වඩ පුළුවන් වතුර අයිති වඩ විදියක් මේ ඒහින්දා ලෝකය අයිති ලෝකයට ඒක තමයි පින්තාලී සංකල්පේ සල්ලිදීල ගණ්ඩ පුළුවන් යම්කි සිදයක් හැබැයි සල්ලිවලින් මිලකරඩ බෑ සම්පත් කියනේවා අම්බලමක් කියන්නේ කොහොම එකක්ද කියට අම්බලම නීතියක් තියෙනවා අම්බලංගල පුට්ටුනේ මේසනේ අඩ්ඩුමගාන පැදුරක්නේ අම්බලමට කවරහර ආවාහම IDච කරන්න බෑ. අම්බලමට කවරව යනට කොහෙන් ඉඳලද එන්න කියලා අහණඩ බෑ. යන්න කොහෙද කියලා හණඩ බෑ කවදද යන්න අණ්ඩත් බෑ යනවද ඔයා කියලා හණඩත් බෑ. එන්නේ කවුද ඉන්නවා. ඉන්නකම් ආගිය තොරතුරු කතා කරන්න පුළහන්. හැබැයි IDටිික චෙක්රඩ බෑ. මුල්ලු කැනේඩියනු ආණ්ඩුරම ව්‍යවස්ථාව තිබුණේ අම්බලමය අපි. කිසි කෙනෙකුගෙන් පෞද්ගලික තොරතුරුහන් බෑ. රාජනාජ මහාමාත්‍යාදීන් අස්වවෙලෙන්දෝ චරපුරුසයෝ භික්‍ෂූන් වහන්සේලා කවුරු ආවත් සමාසුන්නේ හින්ඩෝඩ. එක තමයි අම්බල ලෝකෙ කොහෙවත් නැති අම්බලමක් ලෝකෙ කොහෙවත් නැති පැන්තාලියත් එක තැන ගතිවිච්ච අසාමාන්‍ය සංස්කෘතිකය සංස්කෘතියක උරුම සභ්‍යත්වයේ සලකුණයි අම්බලමකඩ. පලවිනි ගීයට තෝරගත යුත්ත ඒ හින්දයි කියලා මට හිතුණා ඒ තරං ගැඹුරු සභ්‍යත්ත උරුමයක් අම්බලමත්ක තියෙන නිසා. අම්බලංගලට නඩු කියඩ බෑ. ඇයි අම්බලගලට අයිතිකාරුණේ. අම්බලමල පොචස් ගාන වැදගත්න. බ සුද්ධ කරනයක අම්බලම ඉන්නකං අම්බලමේ ඉන්න එක්කන කරඩන වැඩා. මයිස් මත්තය මට කියන්න. ඇත්තර ම පීන්නේ අම්ඹලංගලනමේද. අපි ඉන්න ගෙදර කොච්චර කාලෙකට ඔයාට අයිතිද මටායිතිද. සින්නක් කර කියලා බොරු වචනයක් තියෙනවා. සින්නක්කර කියෙන බොරු වචනය තේරුම්මකක්ද. අවුරුදු සීයකට අඩු කාලයක් මගේ කියලා හිතාගෙන ඉන්නෙට. අවුරුදු පනහක්තියාගෙන ඉන්නේ එක සිනක් කරන නෙමේනම්. කුලියට ඉන්නවයි කියල කියන එක අවුරදු පල්හ පහළොවක් විසක් කියන එක කුලියක් නං. පහළවෙේ විසේව තුනක් හතරක් විච්හම කුලියක් වගේ කිය හිට. එහෙම ගත්තහම අපි කවරුත්තිඉන්නේ අම්බලන් වල තමයි. කවුරුවක්කත් කිසිම දෙයක් කරන්න යන්නේ. අම්බල මේ ඉන්නකං. අම්බලම ඉන්න අය අඳුරනෝ. අම්බලමින් ගයාට පස් අපපියා අදුුරන්නේ ඉතිං. රියට උපන්දිනේ ගනන් කර බලන්ට ඊට මාසනයෙකට කලින් අපිහිටිය වෙනේගක. හරියට ඉපදිච්ච දවසේදලා අවුරුද්ධකට පෙර ඒ දිනම මතකර ගත්තොත් අපේ අම්ම වෙන කෙනෙක් තාත් වෙනය කෙනෙක් අඳරනවාද. අඳුරන්නේ. අපි මැරුුණොත් මැරිිච්ච දානන්දල් තත් මාස නමයගට පස්ස අපේ අම්ම වෙනේ කෙනෙක් තාත්ව වනය කෙනෙක් ඉතින් ඉන්නේ අම්බලව කනමේද. ලෝ අම්බලම ඉදල තමයි එන්නේ ආගන්තුකයෝ මේ ඉන්න කෝම.